එක්සත් ජාතීන්ගේ 28 වෙනි දේශගුණික විපර්යාස සමුළුව පසුගියදා ඩුබායිහිදී ආරම්භ වුණේ ලෝක නායකයන්ගේ සහභාගීත්වයෙන්. රාජපුර පංචබල දීවැඩියා චූර්ණය ජීවිතේ ප්‍රබෝධමත් කරවයි. ඊට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳව හැඟීමකින් යුක්තව දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් දේශගුණික යුක්ති සංසදය එළිදැක්වීම සිදු කළා. Most of us have seen the film Titanic. අපි බොහෝ දෙනෙක් Titanic චිත්‍රපටිය බලලා තියෙනවා. Titanic අයිස් කුට්ටියක ගැටුණා. ඒ වෙලාවේ එහි සිටි ඇතැමුන් ආහාර පාන ගනිමින් සහ සංගීතයට නර්තනය යෙදමින් සිටියා. නැව ගිලෙද්දිත් ඔවුන් සංගීතය සපයමින් සිටියේ. මොකද ඔවුන්ට වෙන විකල්පයක් තිබුණේ නැහැ. අපි හැමෝම පෘථිවියේ අවසානයත් ඒ විදිහට නොවෙන්න සහතික විය යුතුයි. අපි අයිස් කුට්ටිය දැන් සොයාගත්තා. අපි දැන් ඒක මගහරින්න ඕනේ. දැන් අපිට මොනවද තියෙන්නේ? අපිට ස්වභාවික ව්‍යසන තියෙනවා දෙවන ලෝක යුද්ධයටත් වඩා විශාල. නමුත් අපිට තවමත් වෙනමම ආයතනයක් නැහැ මේවා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. නමුත් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මගින් සියලු දෙනාට එක්ව වැඩ කළ හැකි. අපි ටයිටැනික් නැවට අත් වූ ඉරණම පෘථිවියටත් අත් නොවෙන්න වග බලා ගත යුතුයි. මොකද ටයිටැනික් බලන්න යන අයත් දැන් මිය යනවා. Because now the people who go down to look at Titanic is also dead. මේ අතර නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්මද සමුළුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සංකල්පයේද එළිදක්වනු ලැබුවා. International Climate Change University. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය අපි ආරම්භ කරන්න අවශ්‍යයි. එමගින් ශක්්‍යතා වර්ධනය කිරීම මෙන්ම පර්යේෂණ සිදු කළ හැකි. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600ක භූමි භාගයක මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිතයි. ඔබටත් මෙහි හවුල්කරුවන් විය හැකි අතර එය ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙසටයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රොසොෆ්ට් සමනිර්මාතෘ බිල් ගේට්ස් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසුවේ කෘෂිකාර්මික නවීකරණයට සහ ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීමට මෙන්ම දේශගුණික විශේෂඥතාවය වෙනුවෙන් බිල් ඇන් මෙලින්ඩා ගේට්ස් පදනම හරහා සහාය ලබා දීමටත් බිල් ගේට්ස් මහතා මෙහිදී ප්‍රතිඥා දුන් බවයි.